පාස්සු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය සතියේ දුන් තීන්දුවට පෙර සති දෙක තුනක් මේ රටේ ඇතැම් ජාතික මාධ්‍යවලට එම කාරණය මිසක් වෙන කාරණයක් තිබුණේ නැහැ. ඒ කාරණයම තමා ඉස්මතු කරලා සමාජයට පෙන්නුවේ විශේෂයෙන්ම මේ හරියට ආවනිකම් මේ මම සහරන් වගේ මිනිමැරුවා වගේ එහෙම නැත්නම් මම මහා මංකොල්ලයක් කාලා එහෙම නැත්නම් වරපතල ස්ත්‍රී දූෂණයක් කරපු කෙනෙක් වගේ තමයි මං ගැන කතා කරේ ජනතාවට. ඒ මොකද මේ නඩු තීන්දුව එන්න කිට්ටුව සති දෙකක් විතර විශේෂයෙන්ම මං ඒ ගැන ඉතාමත්ම කනගාටු වෙනවා. අපේ ජාතික මාධ්‍ය ප්‍රධාන වශයෙන්ම අපක්ෂපාතීත්වය ස්වාධීනත්වය තිබිය යුතුයි මාධ්‍ය සදාචාරය ඉතාමත් වැදගත් වෙනවා. ඒක නිසා රටේ සිටින විශේෂයෙන්ම යම් මට්ටමක පුජ්‍යලයින් පිළිබඳව රටේ මහජනතාව දන්නා යම් ප්‍රවෘත්තියක් පළ කරන විට ඒ පිළිබඳව වගකීමකින් නිවැරදි දේ පළ කරන්නයි කියලා මම ඉතාම ගෞරවයෙන් සහ ආදරයෙන් සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිනවා. නමුත් ඒ විදිහේ කරුණු ඉදිරිපත් කළේ සියලුම මාධ්‍ය ආයතන නෙවෙයි, ප්‍රධාන වශයෙන් සමහර විට සෝෂල් මීඩියාවල ඇතැම් ජාතික මාධ්‍යවල ඇතැම් පුවත්පත්වල වැරදි වාර්තා පළ කළා. දැන් අද පත්තරේ තිබෙනවා විශේෂයෙන්ම කියලා එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂය නෙවෙයි සමගි ජන බලවේගයේ පක්ෂය. සමගි ජන බලවේගයේ පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් නීතිපතිවරයා හමු වෙලා පාස්කු ප්‍රහාරයට වගකිය යුතු අයට එරෙහිව අධිචෝදනා ගොනු කර කඩිනමින් නඩු පවරන්න කියලා ඉල්ලීමක් කරලා එතුමන්ලා ඒ කියන ඉල්ලා සිටින යෝජනාව මමත් 100%ක් ඒකට අත උස්සනවා ඒක ඉක්මනට කරන්න කියලා. ඒ මොකද මේ රටේ පාසු ප්‍රහාරට සම්බන්ධ අපි දන්නා විදියට සහරාන් අද බරපතල ත්‍රස්තවාදීන් 160 ගණනක් ඉන්නවා බන්දනාගාරේ. ඒ 160 ගණන මගේ කාලේ මම හිරබාරයට ගත්ත අය. පාසු ප්‍රහාරයේ සිදුවිලා සති 3කින් මම සම්පූර්ණ ඒ ත්‍රස්තවාදීන් සමූල ඝාතනය කළා. මුළු සංවිධානයම මම විනාශ කළා. ඉන්පසු එවැනි සංවිධානයක් මේ රටේ උද්‍යංශවලට හෝ වාර්තා වෙලා නැහැ. ඒක නිසා මේ පාස්කු ප්‍රහාරයේදී මම විදේශගත වෙලා සිටපු කෙනෙක් විදියට කියන්නට ඕන ඇතැම් පුද්ගලයින් ඇතැම් සමාජයේ කතා කරන්නේ හරියට මම සාරාන් වගේ මේ මිනිමැරුපු මිනිහෙක් විදියට තමා සමහර අය කතා කරන්නේ. ඉතින් ඒක සාමාන්‍ය මිනිස් ස්වභාවය. ඒ ගැන මං කනගාටු වෙන්නේ නැහැ, පුදුමයට පත් වෙන්නේ නැහැ. කට තියෙනවා ඕන දෙයක් කියන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තිබෙන්නේ. ඉතින් මේ එක්සත් ජාතික පක්ෂයේ මේ සමාවෙන්න සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් නීතිපතිතුමා හමු වෙලා මේ ඉල්ලීම කරනකොට ප්‍රධාන වශයෙන්ම ඒගොල්ලන්ට මතක් වෙන්න ඕනේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ යුද්ධයේ තිබෙන විට එල්ටීටී යුද්ධයේ කාලේ විශේෂයෙන්ම කරුණා අම්මාන් නැගෙනහිර නියෝගයක් දුන්නා නැගෙනහිර සියලු පොලිසි යටත් වෙන්නයි කියලා. ඒ වගේ මේක රජයට දැන්නුවා නැත්නම් ප්‍රහාරයක් එල්ල කරලා සියලු දෙනා විනාශ කරනවායි කියලා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා කෙලින්ම නැගෙනහිර සියලුම පොලිසිවල හිටිය 700කට ආසන්න පිරිසක් ජනාධිපතිවරයා නියෝගයක් දුන්නා එල්ටීටී ප්‍රහාරයෙන් වළකින්න නම් අද සියලු දෙනාම ඒගොල්ලෝ ආපු වෙලාවේ යටත් වෙලා
නිශ්ශබ්ද වෙලා ඉන්නයි කියලා. නමුත් අවසානයේ සිද්ධ වුණේ කුමක්ද? සියලුම පොලිසියවල නිශ්ශබ්ද වුණා සෑම කෙනෙක්ම. ඒගොල්ලන් ආයුධ අතේ තියාගෙන හිටියේ නැහැ, නිරායුධ වුණා. සෑම පොලිසියක්ම නැගෙනහිර පළාතේ එල්ටීටීය විසින් ග්‍රහණය කළා. පොලිසියවල ඉන්න සියලුම නිලධාරීන් එළියට ඇදලා අරගෙන පෝලිං ගස්සලා සමහර අය පොලිස් භූමියේ සමහර පොලිසියෙන් ඈත වෙනත් ප්‍රදේශවලට ගෙනහිල්ලා 800කට ආසන්න පිරිසක් වෙඩි තියලා මරලා දැම්මා. මේ වගේ සිදුවීම් ගත් විට ඊළඟට ගත්තොත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියගේ කාලේ එතුමියට පුළුවන්කමක් ලැබුණේ නැහැ එතුමියගේ ඇස් දෙක පරිස්සම් කරගන්න. 1999 ජනාධිපති වර්ණයේදී එතුමියට ප්‍රහාරයක් එල්ල කළා. එතුමිය ඒ ප්‍රහාරයට ලක් වුණා. එවකට හිටපු ඉන් පසුව පත්වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ යුද්ධයේ අවසානයේ හිටපු යුද හමුදාපති සරත් පොන්සේක මහත්මයා යුද හමුදා මූලස්ථානයේ සිටින විට මරාගෙන මැරෙන කාන්තාවක් ඇවිල්ලා යුද හමුදා මූලස්ථානයේ පුපුරවලා ඒ පිපිරීම තුල ඒ බෝම්බය තුල සරත් පොන්සේක මහත්මයා බරපතල ඉතාම අසීරු අමාරු තත්ත්වයකට පත් වුණා. බඩේ බඩවැල් පවා එළියට ආවා. ඇම්බියුලන්ස් එකට දාගත්තේ 6 දෙනෙක් එකතු වෙලා උස්සලා ඒකම දෙන්නෙක් ඒ ළඟින්ම ඒ 6 දෙනා අස්සෙන් ගියා. බඩේ උඩට ආපු බඩවැල් එළියට පාත් වෙයි කියලා ඒ බඩවැල් අල්ලගෙන. එතකොට දැන් මේ සමගි ජනබලවේගයේ මට චෝදනා කරනවා. මට පේන්නේ මේ පාස්කු ප්‍රහාරයේ වගකීතුයි කියලා මේගොල්ල කියපුවාම මේ කියන්නේ මේ පහුගිය නඩු විභාගයේ සහ මම පත් කරපු පාස්කු කොමිෂන් සභාවේ තිබෙන කරුණු මත මේ අයට දඬුවම් කරන්න කියලා. ඒ කියන්නේ මටත් එක්ක අනික් රජයේ නිලධාරීන්ට. එතකොට අනුරාධපුරයේ ගුවන් ප්‍රහාරයේ එල්ටීටී යුද්ධයේ කාලේ මං හිතන්නේ තමුන්නාංශයලා වැඩි දෙනෙක් දැකලවත් නැහැ. ඒ ප්‍රහාරක යානා ෆයිට එයාක්‍රාෆ්ට් එක එක විදිහේ ලෝකේ එක එක රටවල් වලින් ගෙනාපුවා. එල්ටීටී නැව්වලට ගහන්න, එල්ටීටී කඳවුරු වලට ගහන්න, එල්ටීටී මිසයිල් වලට ගහන්න, එල්ටීටී ප්‍රහාරක ගුවන් යානා කොළඹටත් ආවා ඒවට ගහන්න, පිට රටවල් වලින් ගෙනාපු බිලියන් මිලියන් නෙවෙයි බිලියන් බී බිලියන් සිය ගණනක තිබුණා ප්‍රහාරක යානා. එදා රාත්‍රියේ අනුරාධපුර ගුවන් හමුදා මූලස්ථානයේ නිලධාරීන්ගේ සාදයක් තිබුණා. ඒ සාදය නිසා රෑ 10-11 වෙනකොට ඒගොල්ලෝ හොඳටම බීමත් වෙලා හිටියේ. මේ ගොල්ලන්ගේ මෙවැනි උත්සවයක් තියෙනවායි කියලා කොහොම හරි එල්ටීටීය දක්ෂ වුණා ඊට කලින් දවස්වල මේ තොරතුර දැනගන්න. එදා ඒක දැනගෙන මේගොල්ලෝ හොඳටම රෑ 10-11 වෙනකොට බීමත් වෙලා සින්දු කිය කිය නටනකොට ගුවන් හමුදා කඳවුරට ඇතුල් වෙලා අර යකඩ කම්බි මේ ඔක්කොම කම්බි ඇතුලෙන් ඇවිල්ලා ඔක්කොම පිච්චුව වෙඩි තිබ්බ ගිනි තිබ්බා. ඒ අලාභය මෙතකයි කියලා කියන්න පුළුවන්කමක් නැහැ. අද මම පිළිබඳව කවුරු හරි හෝ සමාජයේ චෝදනා කරනවා නම් මම එයාගෙන් අහනවා ඒ ගුවන් හමුදා කඳවුරේ තිබුණු විනාශ කරපු බිලියන් ගණනක ගුවන් යානා සම්බන්ධයෙන් ඒ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් කළාද? ඒ පරීක්ෂණය කෝ ගුවන් හමුදාපතිට නෙවෙයි, අඩු වශයෙන් ගුවන් හමුදා කඳවුර භාරව හිටපු ප්‍රධානියාව සීයෝගෙන් ඒ පිළිබඳව විනය පරීක්ෂණයක් කරලා කෙනෙකුට දඬුවමක් දුන්නද? ගුවන් හමුදාවේ කිසිම කෙනෙකුට ඒ පිළිබඳව දඬුවමක් දුන්නද? ආරක්ෂක අමාත්‍යාංශයේ කිසිම කෙනෙකුට දඬුවමක් දුන්නද? එහෙම කිසිම දෙයක් නැහැ. ඒක නිසා මම පැහැදිලිව කියන්නට ඕනේ සියලුම ජනාධිපතිවරුන්ගේ කාලයේ මේ බෝම්බ ප්‍රහාර සිද්ධ වෙලා තියෙනවා ත්‍රස්තවාදීන්ගේ. එල්ටීටී ත්‍රස්තවාදී, ISIS කියන්නේ ත්‍රස්තවාදීන්. එතකොට IS ත්‍රස්තවාදීන් ලෝකේ විශේෂයෙන්ම බටහිර රටවල් වලට යවුවා. බටහිර රටවල් ඇරෙන්න මැලේසියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව, ඒ වගේම ඔස්ට්‍රේලියාව වගේ රටවල් වලට යවුවා. ඇමරිකාවේ
September Rikolaha Prahare, Panas Dahakata Vadiya Meruna. E Pilibando Ottuwa Labuna Ita Satiyakata Kalin American Buddhyansa Walata. American Buddhyansa Walata E Pilibandawa Karunu Labunata Pasuwa E Aya Bohoma Sangvidhanaatmaka Una, Utsuka Una, Ara World Center Eke, Trade Center Eke, WTO Eke, Kanu Walata Gahannai Me Enne. Ati Visala Vinasia Kedavata Kaksidde Maikila. Egula Satyaka in Dan Sudananguna e Prahare Valakogana. Nomot Praharaka Guanyana Ahasra Nagala Payak Tatula Egula Danagata e Praharaka Guanyana Enoa may America out of Prahare den Nagila. Eto what a Panasdahaka very WTO Ekatagahua Pentagon Ekahua White House Ekata Gahanda Vikayantam Viditiela Bimadagata. Eto what a Packet Kaling Guanyana Inabava Danadana, America Ave Yuda Sakti Kotekunat, Egulaga, Monovidi, Missile Tibunat Guan, Prahara Elota, Monovidi, Avia of the Tibunat, Egulanta Berugia, Prahara Guanyana, Avila, September Regola, Panas Dakata, Vedpirisak, Viname, Vinasakarana. Ekamatamai, American Janadipati Varea, Commission Nekapat Cherua, May Prahara Sambandi. A commission Vartava Mama Idripatkala Mama Patkaru Pasku Commission Sabavata. A commission Sabave Pahadilva Tienoa Kisi Setma May Prahare Sambanding America Ave Desapalakne Ho America Ave Sitina Buddhyansa Ho Arakshakansa Kisindu Niladari Kuta Danduam Nokala Yutuikiela. A commission Sabavi Tibenoa, Vinishakarun is in Patkarbu commission Sabavi. Egata Hetu with your Pahalta Dala Tibene, maybe the commission Sabav Nirdesakala, Buddhians who are Araksakansola, Idaho, Kartaho, Daduankalot, Om Manshikavashing, Anikin Nai Hundata Vete, Ean Om Harid Rajakaria Knokalai, Eganisa Umge, Manshika Vetim, Walakwagani Masandaha, Kisishet Makisimakin Kuta Danduang. Nodio tui kiela. Lankawe, Selam, Palavini, Bombay, Tama, JR, Javadan, Mahatma, Kali, CTO, Bombay, Central Telecommunication, Meta, Opisika, Pitakotui, Ekatagahua, Dalada Maliga, Tagahua, Srema Bodhi, Tagahua, Mahabankwe, Dahas, Siaganak, Peruna, Kotua, Maradana, Visal, Bomba, Dahaskanak, Meruna, Eva Gamer, Arantalawe, Gatane, Biksunan, Silagi, Visala ghatanayak siddhu kala. Mama kalin kiyuwa ge hamuda mulasthanayata gæhuwa. Chandrika Bandaranayake ge ahak nathi geruwa. Me hama deetama kawuda wagakiyutto? Wagakiyutto kawuda janadhipatiwaruda geruwe? Dan me prahara ella kare mama de ella kare me saharan ekka ekathu vela. Mama bohoma pahadiluwa tamunnaansilata kiyannata ona me mage nadu thindwe. Bohoma pahadiluwa tiyenawa. Menna me vidiyata me nadu thinduwe okkoma mama kiyawanna nadu thinduwa pitu siyakak ithara hittui man eke singala parivartane kiyannam eke me kotas kīpayak kiyanne mulu wārthāwama me amme duwe danna ethine waradda ඇයි සර් මහත්තයා රටේ ඉඳලා සල්ලි එවන්නේ උන්දිය ලහරහනේ රට සල්ලි මෙහෙම වෙන එක නීති විරෝධී කියලා අපි දැනන් හිටියේ නෑ සර් මහන්සියෙන් රුපියන මුදල් නීති විරෝධී වෙවීමෙන් පවුලේ උදවියත් අසරණ වෙනවා ඒ නිසා වැදගත් විදියට රුපියන මුදල් බැංකුව හරහාම ගෙදරට එවන්න ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්